Mama Sri Lanka Savana by the Sticker Sangame Nanaika, Maganama Gindu Malcolm Idiredi, Pavatana Savana by the Kandam Taranga Valley, Apitatam Honda Kandama Kina, thing owned Honda Daskamuli Piri Kandama, Kayoga. I think Atrama Apeme Kandamata Alutin on the Daksaiva Ekodulatina. I think Atrama Idre di Api Locosalana Muna de on the Abioga Capitati. I think Mevagima de Das Dahate did Ape Locosalana Jack Granica di Mamatama, E. Kandame Nike the Riti Apitapulanguna, the Das Dahate, the Locosalana Lanka again, the Mevara Maker. Qatar hi di pavattene 2020 savana abaya loka kusalan cricket tarangavaliya iten apita honda puhunuwak samaga honda kandama sinida mam hitanne me mevara kusalana jayagrahane kirima bohoma pahasuyen apita karaganna puluwan ne mokada api langa honda aathma viswasayak thiyena honda shaktimat kandayamak innawa hamogema adisthana udinuma karayama mama ushanta gunaratne sri lanka cricket aayathane puhunu karuwe මම උෂාන්ත ගුණරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් තාක්ෂණ අංශයේ පුහුණුකරුවෙක් මේ සෞඛ්‍ය ආබාධිත ටීම් එකේ මේ බාරව පුහුණුකරුව හැටියට මම තමයි කටයුතු කරන්නේ ඇත්තටම අපි 2018 ලෝක ශූරයෝ ඒ 2018 ත් මම තමයි මමයි අපොන්සෝයයි පුහුණු කරේ ඉතින් මේ අවුරුද්දෙත් ලොකු අභියෝගයක් අපිට තියෙනවා ඉස්සරහට හේතුව අපේ 2018 දිනාගත්තු කිරුළ රැකගන්න ඒ හින්දා අපිට ඒ අභියෝගයට මුහුණ දීලා ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක් අපි ළඟ ඉන්නවා බැටින් බෝලින් ෆීල්ඩින් තුනෙන්ම හොඳ ශක්තිමත් කණ්ඩායමක් තියෙනවා අපි හොඳට මානසිකලා ප්‍රැක්ටිස් කරනවා අපි ගොඩක් අපේ ප්ලෑනින් අපි කරා අපේ ෆිසිකල් පැත්ත අපි ප්ලේයර්ස් ලාගේ අපි ෆිසිකල් පැත්ත එයාගොල්ලෝගේ උපරිම අපි කරා ඒවා අපි ටෙස්ට් පවා කරා ටෙස්ට් කරලා ඊට පස්සේ අපි දැන් අවුට්ඩෝ ඉන්ඩෝ දෙකේම ප්‍රැක්ටිස් කරනවා ඊට අමතරව පුහුණු තරඟ අපි තරඟාවලියට යාමට පෙර පුහුණු තරඟ අපි 10ක් කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ ඒ තුල මට ලොකු විශ්වාසයක් තියෙනවා ක්‍රීඩකයන්ගේ මානසිකත්වයේ උපරිම තත්ත්වයේ තියෙනවා හැකියාව උපරිමේ තියෙනවා ඒ නිසා මම විශ්වාස කරනවා පුහුණු කරුවෙක් හැටියටද 2018 ලබාගත්තු ජයග්‍රහණය අපිට මේ පාරත් අපේ ක්‍රීඩකයෝ තරුණ ක්‍රීඩකයෝ ඉන්නේ අපිට ඒක ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා මම සවනාබාධිත ක්‍රිකට් සංගමයේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සභාපති සංගමයේ 1995 සිට මේ දක්වා සවනාබාධිත ක්‍රිකට් සංගමය විදිහට අපි වැඩ කටයුතු කරමින් යනවා. ඉතින් අන්තර්ජාතික සවනාබාධිත සම්මේලනයත් එක්ක අපි අපේ සමාජිකත්වයේ තියෙනවා. ඉතින් මේ මෙදාපාර මේ වගේම 2018 දී සවනාබාධිත ලෝක කුසලාන තිබුණා. ඉතින් ඒක ඇත්තටම මේ ජයග්‍රහණය කරා. ඉතින් ඒ වගේම 2023 දෙසැම්බර් මාසෙදී මේවරත් මේ කටාරීදී ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලාන පැවැත්වෙනවා T20 තරගාවලිය. ඉතින් අපි ලංකාවේ පුරහා විසිරී සිටින උතුරු නැගෙනහිර හැම පළාතම්ම නියෝජන පරිදි කණ්ඩායමක් තෝරගෙන ඒ කණ්ඩායමෙන් තමා මේ හොඳ දක්ෂතා දින කණ්ඩායමක් තෝරගත්තේ. ඉතින් අපි ළඟ හොඳ දක්ෂතා දින කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඇත්තරම අපිට හොඳ පුහුණුකරුවෙක් ඉන්නවා එතුමා හරහා අපිට හොඳ කණ්ඩායමක් තෝරගන්න පුළුවන් වුණා ඉතින් ඒ වගේම මේ හොඳ කැප්ටන් කෙනෙක් අපිට ඉන්නවා මේ කණ්ඩායමට ඉතින් ඔවුන් හොඳ දක්ෂතාවයෙන් සහ ශක්තිමත් කණ්ඩායම ඉතින් ඒ වගේම මේ ලෝක කුසලාන සඳහා රටවල් හතරක් මේ රටවල් අටක් තරඟ වදිනවා ඉතින් ඉන්දියාව පකිස්තානය ඔස්ට්‍රේලියාව එංගලන්තය ඔය වගේ රටවල් අටක් මේ පාර ඉතින් මම හිතනවා මොකද 2018 අපිට අත්දැකීමක් තියෙන නිසා ලෝක කුසලාන ජයග්‍රහණය කළා මේවරත් ලෝක කුසලාන ජයග්‍රහණය පුළුවන් වෙයි කියලා ඉතින් ඇත්තටම මම විශේෂයෙන් මේ අවස්ථාවට ස්තුති කරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපිට මේ ඒ අවශ්‍ය සංචාරය සඳහා ලියාපංචි ගාස්තු සමග සිසිලුම ගාස්තු වුන් ඉතින් ලබා දෙනවා ඒ වගේම මේ පැරා ඔලිම්පික් කමිටුව හරහා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් අපිට විදේශ ගමන් බලපත්‍ර වගේ දේවල් ලබා දීමට සූදානම්ව තියෙනවා
ඉතින් පැරා ඔලිම්පික් කණ්ඩායමේ ආබාධිත ප්‍රජාවට වෙනුවෙන් දක්වන සහයෝගය තියෙනවා. ඉතින් ඒ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා ඒ සහයෝගය ලබා ගන්න. ඒ වගේම මේ ආධාරක ආයතන රාශියකට අපි මේ වෙද්දී අපේ අනිකුත් අවශ්‍ය සඳහා සහයෝගය ලබා දෙන්න කියලා. ඉතින් අපිට තාමත් අවශ්‍ය පරිදි සහයෝග ලැබුණේ නැහැ. තව අවශ්‍යතා රාශියක් තියෙනවා. මොකද ඔවුන්ට බාධාවල් තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රවණාබාධිතන්ට අනිත් අය වගේ නෙමෙයි අවශ්‍යතා රාශියක් තියෙනවා. ඇඳුම් පැළඳුම්, එතකොට ඔවුන්ට ක්‍රීඩා උපකරණ, ගමන් වියදම් ඔය වගේ රාශියක් තියෙනවා. ඉතින් මම මේ අවස්ථාවක් කරගන්නවා මේ ආධාර ආයතන වලට අපිට අවශ්‍ය සහයෝගයක් ලබා දෙන්න මේ ඔවුන්ට මේ තරඟාවලිය සඳහා. ඉතින් ඉදිරියේදී අපි ලෝක කුසලාන අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කරලා ඉල්ල මේ වගේම මාධ්‍ය හමුවකින් ඔබලාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.